පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පාටලි චම්පිකරණක මැතිතුමා, අද අපි දකින ආකාරයට මේ ආණ්ඩුවේ මර්ධනයට හසු වෙලා තමයි බන්ධනාගාරගත වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත්කරන්න කටයුතු කරේ විශේෂයෙන්ම මේ රටේ මහා සංඝරත්නය. ඒ මහා සංඝරත්නය පවා අද විවේචනය කරනවා, කලකිරලා ඉන්නවා මේ සිංහල බෞද්ධ නායකයාට විරුද්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව. මොකද පාටලි චම්පික රණවක මැතිතුමා ගැන මේ රටේ අතිමහත් බහුතරයක් මහා සංඝරත්නයේ ලොකු ගෞරවයක් තියෙනවා. එතුමා විශේෂයෙන්ම බෞද්ධ නායකයෙක් විදිහට විශාල වැඩකොටසක් කළා විතරක් නෙමෙයි, සිංහල බෞද්ධ අයිතීන් උරුමයන් රැකීම වෙනුවෙන් කටයුතු කරපු නායකයෙක්. ඉතින් මට පේනවා මේ ආණ්ඩුව බලයට පත් කරපු මහා සංඝරත්නයම අද මේ ආණ්ඩුවට විරුද්ධව වීදි බහින, උද්ඝෝෂණය කරන, පිකටින් කරන තැනකට පත්වෙන දිනය වැඩි ඈතක නෙමෙයි. කිහිප දෙනෙක් ඉන්නවා මහා සංඝරත්නය අතර හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡා තියතිය, හැමදාම රජයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක තනතුර නොනිල වශයෙන් දරණ අය. එහෙම අය ගැන නෙමෙයි අපි කියන්නේ. ගෞරවනීය මහා සංඝරත්නයේ බහුතරයක් මේ කටයුත්තට විරුද්ධයි. ඒ නිසා අපි විශ්වාස කරනවා 24 වෙනිදා මේ ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව හරහා, තමන්ගේ රාජ්‍ය ත්‍රස්තවාදී හරහා මොන විදියට කටයුතු කරන්න යෙදුනත් අපි අධිකරණය තුළින් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි නොයෙක් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරමින් ඉන්නවා. ගරු පාටලි චම්පික රණවක මැතිතුමා, එතුමාගේ අයිතීන් වෙනුවෙන්, එතුමාගේට වෙච්ච අසාධාරණ කටයුතු වෙනුවෙන් අපි නොයෙක් ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා. Breaking.lk